කවුද ඇත්තම අම්මා? මේ කතාව සිද්ධ වුණේ ගොඩාක් කාලයකට කලින් ඉන්දියාවේදී. තරුණ මවකට සිද්ධ වෙනවා එයා ඉන්න තැන ඉඳන් දුර ගමකට යන්න. තනියම නෙමේ එයාගේ පුංචි පුතත් එක්ක. යන අතරමඟදී යාට සිද්ධ වෙනවා පුංචි කැලයක් පහු කරන්න. කැලේ කුරුල්ලන්ගේ කුල්ලුනාදත් එක්ක සමනලු රංචු පිටින් ඇවිත් පුංචි පුතාවටේ පියාඹනකොට එයා හිනා වුණා. අම්මා දීපු මල්වල සුවඳ බැලුවේ පුතා හරිම ආසාවෙන්. දෙන්න ගොඩාක් දුර පයින්ම ආවා. ඔන්න එතකොටම එයාලට හම්බ වුණා පුංචි ගඟක්. ගඟේ වතුර නිල්ම නිල් පාටින් දිලිසෙනවා. ඒ වතුර හරිම නැවුම් වගේම සීතලයි. අම්මට හිතුණා නාගන්න. එයා පුංචි පුතාව සිනිඳු තන බිස්සක් උඩ පරිස්සමට තිබ්බා. ඊට පස්සේ එයා නාගන්න ඕනි කියලා ගඟට බැස්සා. ඔන්න එතකොටම අම්මට අමුතු සද්දයක් ඇහුණා. ඔයා මොනවත් හිතන්නේ නැත්තම් ඔයා නාලේනකම් මම දරුවත් එක්ක සෙල්ලම් කරන්න දෙයාලුවේ. අම්මා දැක්කා නාඳුනන කාන්තාවක් දරුවා එක්ක සෙල්ලම් කරනවා. ඇය හිනා වුණා. ඔයා එයත් එක්ක සෙල්ලම් කරන්න. චූටි චූටි හොඳ දරුවා. මගේ තුටි දරුවා. මම මෙතන ඉන්නවනේ. ඔයා බය වෙන්න එපා. ඔයා ඕන තරම් වෙලා අරන් නාගෙන එන්න. පුංචි පුතා සන්තෝෂෙන් හිනා වෙවි සෙල්ලම් කරනවා දැකපු අම්මා හිතුවා හදිසි නොවි මම ටිකක් හිමිහිටම නාගන්නවා කියලා. ඇයි කිසිම සද්දයක් නැත්තේ? මගේ දරුවා ඔහොම ඉන්න. ඔයා කොහෙද මගේ දරුවා අරන් යන්නේ? අම්මා ඉක්මනින්ම ගඟෙන් ගොඩට ආවා. කාන්තාව පස්සෙන් දුවලා ගිහින් එයාව අල්ලගත්තා. පොඩ්ඩක් ඉන්න. ඔයා කොහෙද මගේ දරුවා අරන් යන්නේ? ඔයාගේ දරුවා? මේ ඉන්නේ මගේ දරුවා. ඉතින් යන්නයි කිව්වේ. එහෙම කොහොමද? මගේ දරුවා අපහු දෙන්න. හෙර ළමයි උදුර ගන්නි. ළමයි පැහැර ගන්නි. අල්ලන්න එපා මගේ දරුවව. මේ අතරි ගෝත්‍රික කණ්ඩායමක් කැලේ මැද්දෙන් ගමනක් යමින් හිටියේ. ඔවුන්ට ඇහුණ මෙයාලගේ සද්දේ. මොකද්ද ප්‍රශ්නේ? අනේ උදව් කරන්න. අනේ මට උදව් කරන්න. මෙයා මගේ දරුවා අරගෙන යනවා. මට උදව් කරන්න. ඇයි කියන්නේ බොරු? මේ දරුවා මගේ. එයා මේ හදන්නේ මගේ දරුවාව හොරකම් කරන්න. එයා කියන බොරු නම් අහන්න එපා. ගෝත්‍රික කණ්ඩායමට මුකුත් හිතාගන්න බැරුව එයාලා මූණට මූණ බලාගත්තා. එයාලට හිතාගන්න බැරි වුණා කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා. එක ගෝත්‍රිකයෙක් මේ ප්‍රශ්නේ විසඳන්න ඉදිරිපත් වුණා. මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන්නේ එකම එක ක්‍රමයයි. අපි යමු අපේ නායකතුමා ළඟට. ඇයි? මම ඔයාලට කිව්වනේ මේ මගේ දරුවා. ඇයි ඔයාලා මට හුඟන් දෙන්නේ නැත්තේ? මං දන්න ඔයාලා සේරම ළමයි මංකොල්ල කන හොරු. අපි නම් කවුරුවත් හොරු නෙමෙයි. ඒත් ඉතින් ඔය දෙන්නගෙන් එක්කෙනෙක් නම් හොරෙක් කියලා පේනවා. දැන් අපි ඔය දෙන්නවම අරගෙන යනවා අපේ ගම්මානෙට. මේ ප්‍රශ්නේ විසඳනකන් ඔය දෙන්නගෙන් කාටවත් යන්න නම් බෑ ඔන්න. දැන් යමු අපිත් එක්ක. ඒ ගෝත්‍රිකයෝ මේ කාන්තාවන් දෙන්නවම කැලේ ඇතුළට එක්කන් ගියා. එයාලා අමුතුම ගුහාවක් ඇතුළට ගියේ. ඒ ගුහාවේ මුරකරුට කතා කළේ අමුතුම භාෂාවකින්. එයාලා ඇතුල් වුණා අඳුරු ගුහාවකට. එයාලට කිසිම දෙයක් පෙනුනේ නැහැ. අන්ධකාරය විතරයි. එක පාරටම ගූතියෙක් වගේ ගෝත්‍රික නායකයා එයාලා ඉස්සරහා හිටගෙන හිටියා. ඌ වින කා කලි කා චින් කා බන්. මට කියන්න. ඔය දෙන්නගෙන් කවුද ඇත්ත අම්මා? මම. මමයි. චූලා. වනාන්තරේ ක්‍රමේ තමයි ශක්තිය උරගා බැලීම. පොඩි දරුවෝ මෙහාට ගේන්න. එක්කෙනෙක් දරුවගේ ඔළුවෙන් අල්ලගන්න. අනිත් කෙනා දරුවගේ කකුල් වලින් අල්ලගන්න. ඊට පස්සේ දෙපැත්තට අදින්න. අපි බලමු දෙන්නගෙන් ශක්තිවන්තයා කවුද කියලා.
කාන්තාවන් දෙන්නම දරුවා ළඟින් දන ගහගත්තා. දරුවා එයාගේ ඇත්ත අම්මා දිහා බලලා හිනා වුණා. අම්මා පහලට නැමිලා එයාගේ ඇඟිල්ලක් දරුවාට දුන්න තද කරගන්න. අම්මා අඬමින් හිමීට අත ගෑවා. කිටි හැටියෙම බෙර වාදනය පටන් ගත්තා. දැන් එහෙනම් සූදානම් වෙන්න. තරංගය පටන් ගන්නවා. මන්තරකාරිට ඒක ඇහුණ ගමන්ම එයා වේගෙන් දරුවාගේ කකුල් දෙකෙන් ඇද්දා. ඒත් ඇත්තම්මා දරුවා දිහා ආදරෙන් බලාගෙන හිටියා. කකුල් දෙක අදින වේගෙට දරුවා අඬන්න ගත්තා. ඇත්තම්මා හොඳටම තැති ගත්තා. එපා එපා ඔක නවත්තන්න. ඔහොම දරුවට රිද්දනවා මට බලන් ඉන්න බෑ. කරුණාකරලා නවත්තන්න. මම දිනවා මම දිනවා. දැන් මේ දරුවා ඉති මට. දරුවාගේ ඇත්ත අම්මට ඔය දරුවව ආපහු දෙන්න. ඒත් මම දිනවනේ. නෑ ඔබ දිනුවේ නෑ. ඔබ පෙන්නුම් කරේ ඔබ හෙරක් කියලා පමණයි. මෑය තමයි දරුවාගේ ඇත්තම අම්මා. ඔහේ කරන්නේ අසාධාරණ වැඩක්. ඔහේ කිව්වේ කැලේදි ශක්තිවන්තයටයි ජය කියලා. ඉතින් මම දරුවව ඇද්දා. ඔව් මම කිව්වා ශක්තිවන්තයා දිනනවා කියලා. ඒත් මම ඒකෙන් අදහස් කරේ මාතෘ ශක්තිය ගැන. එයා කැමැත්තෙන්ම තරගෙන් ඉවත් වුණා. එහෙම කරේ දරුවට පොඩ්ඩක් හරි රිදෙයි කියලා හිතලා. එහෙම පරිත්‍යාගයක් කරන්න පුළුවන් නියම අම්මා කෙනෙකුට විතරයි. මෙන්න ස්ත්‍රිය ඔබගේ දරුවව ගන්න. ස්තුතියි ඔබට බොහොම ස්තුතියි. මම දන්නවා ඔහේ කවුද කියලා. ආයෙමත් සැරයක් මේ කැලේ පැත්තේ ඇවිල්ලා තිබුණොත් එහෙම. හරි වන්රාජ්. හරි කවදා හරි මම මේකේ පලිය නොබෙන් අරගන්නවා. කවදා හරි. ඒති මන්තරකාරි කවදාවත් ඒ කැලේට ආවද නැද්ද අපි දන්නේ නැහැ. ඒත් එයා කවදා හරි ආවත් එයාට කිසිම දාක පිරිසිදු කොන්දේසි විරහිත අම්මෙක්ගේ ආදරයක් එක්ක හැප්පෙන්නවත් බැරි බව පැහැදිලියි.